මෙද වගේම සාදරයෙන් පිළිගන්නවා අදත් SL tutorial shopping කියන තවත් interesting video එකක් සඳහා. අද මේ video එකෙන් කතා කරන්නේ ඔයගලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන. හරි එනම් මෙන්න මෙහෙම විස්තර කරන්න. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් smartphone වලින් message කරනවා ඇති. අන්නේ message ගොඩක් අය යවන්නේ සිංහලෙන් හෝ එහෙම නැත්නම් සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර කරපු භාෂාවකින්. සාමාන්‍ය විවාහයකදී අපි කියනවා Çin English කියලා. හරි මම දැන් ඔයගලන්ට කියනවා ඒ ඔයගලන්ට තියෙන experience එක අනුව ඔයගලන්ට පුළුවන් දැන් phone එකෙන් සිංහල typing කරන්න. ඒ වුණාට එහෙම පුළුවන් කෙනෙක්ට computer keyboard එකකින් ඒ කියන්නේ ඔයගලන්ට පේන මෙන්න මේ keyboard එකෙන් සිංහල typing කරන්න දුන්නොත් ඔයගොල්ලෝ පහසුවෙන් කරයිද? අද මෙන්න මේකට හොඳ විසඳුමක් තමයි දෙන්නේ. ඔයගොල්ලෝ පාවිච්චි කරන සමහර keyboard වල ඒ ඉංග්‍රීසි අක්ෂරයට සමාන වන Unicode සිංහල අක්ෂරය ඒ keyboard එකේ අක්ෂරය ළඟින් ලකුණු කරලා තිනවා පේනවා. එහෙම සටහන් කරලා තිබ්බත් ගොඩක් අයට සිංහල typing කියන්නේ අමාරු දෙයක්. හරි දැන් මේ අමාරු කාර්ය අපි ගොඩක් ලේසියෙන් පහසුවෙන් කරන ක්‍රමයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් කියනවා ඕගලන්ට තමත් අපි channel එක subscribe කරේ නැත්නම් දැන්ම පහල තියෙන subscribe button එක බලන්න. ඕගලන්ට පුළුවන් පහල description එකේ තියෙන ඕනෑම link එකකට ගිහිල්ලා මේ ක්‍රමය අත්හදා බලන්න. ඒ වුණාට මම recommend කරන site එක තමයි මුල් link එකෙන් තියෙන්නේ. එහෙනම් අපි දැන් මුල් link එකෙන් තියෙන site එකට යමු. මෙන්න මේකේ ගොඩක් පහසු දෙයක්. ඒ නිසා ඕගොල්ලෝ මේක මුල් පාරින්ම අල්ල ගන්න. ඕගොල්ලෝ description එකේ තියෙන link වලින් මුල්ම link එකට ගියාන් පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඔයගලන්ට කියන්න ඕනේ මේ site එකේ මෙන්න ඊට පල්ලෙහා දාලා තියෙන අනිත් website වල කියා කරන්නේ මෙන්න මේ ආකාරයටම තමයි. ඔයගලන්ට මම මේ site එක කිව්වේ මම භාවිත කරන්නේ මේක. මෙන්න මේකේ තියෙන features සහ මේකේ තියෙන භාවිතයේ පහසුව. ඒ වගේම තමයි මේකේ errors එහෙම එනවා ගොඩාක්ම අඩුයි. ඒ වගේම තමයි මේකේ helping tag වගේකුත් තියෙයි. ඒක ඔයගලන්ට මේ ක්‍රියාවලිය සිදු කරන්න ගොඩක් උපකාරී වෙනවා. හරි දැන් අපි කිව්වේ මේකේ වැඩසටහන කියනක අපි sing english වලින් type කරනවා කියලා. දැන් අපි මුලින්ම where අකුර type කරමු. where අකුර එන්න ඕන simple w capital a. d එන්න ඕන simple d simple a. තයන් එන්න ඕන simple s simple a. තයන් එන්න ඕන simple t simple a. තයන් එන්න ඕන simple h simple a. නයන්නේ නෝන සිම්පල් n සිම්පල් a. දැන් ඔයගලන්ට පෙන්නා මේකේ වැඩසටහන කියලා ටයිප් කරා. දැන් අපි බලමු මේ අපි කන්වර්ට් කරගත් එක අපේ ડોකියුමන්ට් එකකට ලබා ගන්නේ කොහොමද කියලා. හරි ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන කොපි කියන එක ලබා දෙන්න. කොපි කරලා මෙන්න මෙතන අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා පේස්ට් ලබා දෙන්න. මෙන්න මේ ආකාරයට තමයි මේ වෙබ්සයිට් එකේ තිබ්බ දෙයක් අපේ ડોකියුමන්ට් එකකට කොපි කරගන්න විදිය. කොපි කරලා පේස්ට් කරා. හරි මම ඔයගලන්ට කලින් කිව්වා පස්සේ මේ Unicode එකෙන් කනෙක් කියලා දෙනයි කියලා. හරි එහෙනම් හොඳට අහන් ඉන්න. හරි දැන් මේම sing english වලින් type කරපෙක මෙන්න මෙතන ආවා. ඒක අපි මෙතනද copy paste කරගත්තා. දැන් අපි බලමු මෙන්න මේක font style එක වෙනස් කරන්න. ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේක select කරගෙන මෙන්න මෙතන ඔයගලන්ට කැමති font style එකක් ලබා දුන්නොත් තමයි ඔයගොල්ලෝ මම දන්න හැටියට font style එක වෙනස් වෙන්නේ. නමුත් මේ අපි Unicode කියන ඔප්ෂන් එක භාවිත කරපු නැති නිසා මෙන්න මේ font style එක වෙනස් කරන්න අපට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. හරි දැන් ඔයගලන්ට පේන්න අපි font style එක කොහොම වෙනස් කරගත්තත් මෙන්න මේ වචනේ font style එක වෙනස් වෙන්නේ නැහැ. ඔයගලන්ට මේකේ font style එක වෙනස් කරන්න ඕන නම් මේ Unicode කියන ඔප්ෂන් එක on කරලා ඊට පස්සේ මේක copy කරගෙන මෙන්න මෙතන paste කරන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේකේ font style එක වෙනස් කරන දෙනවද කියලා. හරි දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේකේ font style එක අපට විනාශ කරන්න ලබා දෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ Unicode කියන ඔප්ෂන් එක වගේම Unicode කියන්නේ මොකක්ද කියලා. හරි මේ සයිට් එකේ තියෙන වැදගත් ෆීචර් එකක් තමයි මම දැන් ඔයගලන්ට කියන්නේ. හරි දැන් මට ඕනේ සංයුක්ත ගණිතය කියන වචනය මේකේ ටයිප් කරන්න. දැන් මම කලින් කිව්ව විදිහට ටයිප් කරනවා. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් ආවා බින්දුව ටයිප් කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ n අකුර දුන්නා. n අකුර දුන්නට වදින්නේ නැහැ. කැපිටල් n අකුරක් දුන්නා ඒත් එන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ හිත හිත ඉන්නවා මේකේ බින්දුව ගන්න කොහොමද කියලා. සන් කියන වචනේ බින්දුව ගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ හිතනවා. මේ සයිට් එකේ අන්න එක හිත හිත ඉන්න ඕනේ නැහැ. ඒකට ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන key usage int skin එක ලබා දෙන්න. ඒක ලබා දුන්නට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන බින්දුව ටයිප් කරන්න.
ඒගොල්ල යොදාගෙන තියෙන්නේ ඇල ඉර සහ සිම්පල් එන්. හරි දැන් මම මෙතන ඇල ඉර සහ සිම්පල් එන් ටයිප් කරනවා. දැන් ඕගොල්ලෝ දකින්න ඇති මෙතන සන් කියන වචනය ටයිප් වෙනවා. දැන් මම අනිත් එකත් එහෙම ටයිප් කරනවා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නක් තියෙනවා මූර්ඡද නයන්න අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අන්නේ වගේ ස්පෙෂල් කැරක්ටර්ස් මෙන්න මේකේ සඳහන් කරලා තියෙනවා. මෙතන ඕගොල්ලන්ට පේනවා මූර්ඡද නයන්න අපිට ලබා ගන්න ඕන කැපිටල් N සහ සිම්පල් N ටයිප් කරන්න ඕනේ කියලා. දැන් අපි ටයිප් කරන්නේ සංයුක්ත ගණිතය. ගණිතය යද්ද ගා නී එනවා. නී එන්න නම් ඕගොල්ලෝ ටයිප් කරන්න ඕනේ කැපිටල් N සහ I අක්ෂරය. ඊට පස්සේ මම මේ ආකාරයට ටයිප් කරගත්තා. ඕගලන්ට පුළුවන් මේ ක්‍රමය භාවිතා කරලා ඕනෑම සොෆ්ට්වෙයාර් එකක ඕනෑම වෙබ්සයිට් එකක සිංහලෙන් ටයිප් කරන්න. ඒ වගේම තමයි මේක ටයිප් සෙට්ටින් කරන අයට ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඕගොල්ලෝ Microsoft Office package එක යූස් කරලා තියෙනවා. ඒකේ අපි Word එකකින් වැඩ ගන්නකොට අපි සිංහල ටයිප් කරනකොට ඒක සමහර වෙලාවට අපි ටයිප් කරනකොටම ඒක වෙන වචනයක් විදිහට කන්වර්ට් වීමක් සිදු වෙනවා. ඊට පස්සේ මේ සයිට් එක භාවිතා කරලා ඕගොල්ලෝ සිංහල ටයිපින් කරෝතින් අන්න ඒ වගේ හිටි හැටියෙම අකුරු වෙනස් වීම මේ සයිට් එකේ සිදු නොවීම ගොඩක් වැදගත් ලක්ෂණයක්. ඕගලන්ට දැන් හිතනවා නේද ෆෝන් එකෙන් ටයිප් කරනට වඩා කීබෝඩ් එකෙන් ඕගලන් කම්පියුටර් එක භාවිතයෙන් සිංහල ටයිපින් කිරීම කොච්චර ලේසි පහසු කටයුත්තක්ද කියලා. එහෙනම් මේ වගේ ගොඩක් ටිප්ස් දැනගන්න දැම්ම අපිව සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න. මේ වීඩියෝ ගැන ඔබලන්ට යම් ගැටලුවක් තිබොත් අනිවාර්යයෙන් මේක කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝකින් හමු වෙතෙක් ඕගොල්ලෝ නිවසේම පරිස්සමෙන් ඉන්න. Thank you.